අයිබෝවන් අද ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා නිරෝගී සම්පන්නිය රැකදේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය ආරම්භ කිරීමට සූදානම් වන්නේ මම උදේෂ්වන් ඩිඩමේ ගෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තවත් හොරා කිහිපයකින් උදා වේ කෙටි කලක් තුල කොරෝනා වෛරසය තුරන් කිරීමට අපේක්ෂා කරනවා යුත හමුදාපතිවරයා අවධාරණය කරයි විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම විවෘත කිරීම අධිර තුනකින් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිදුවන සූර්ය සංක්‍රාන්තිය සමගින් අද රාත්‍රියේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා ඒ නැකත් චාරිත්‍ර පිළිබඳවයි ඔබට අද උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන්ම අප අවධානය යොමු කරන්නේ. චිරාගත සම්ප්‍රදානුකූලව අලුත් අවුරුද්ද සමරන්නේ ඥාති හිත මිත්‍රාදීන් සමග එක්වයි. කෙසේ නමුත් රට තුළ පවතින වත්මන් තත්ත්වය අනුව අපට මෙවර අලුත් අවුරුද්ද පවුලේ සමාජිකයින් සමග පමණක් සීමා කිරීමට සිදුව තිබෙනවා. ජ්‍යොතිෂානුකූලව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම සිංහල හින්දු අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙනවා. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුව මෙසේයි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 8:23ට සිංහල අවුරුද්ද උදාවනවා. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 1:00 විනාඩි 59 සිට පසුදින අලුයම 2:00 විනාඩි 47ට ක්‍රියාත්මක බැවින් අපරභාග 1:59ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරත වනු මැනවි. ආහාර පිසීම අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 10:05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිබ්බඳ ගිනි මොනවා දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලාද පිළියල කරගනු මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මස 13 වන සඳුදා දින අපරභාග 10:43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්ව භාග 9:17ට නැගෙනහිර දිශාව බලා පයට කොළන්පත්ද තබා හරිත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කරනු මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 17 වැනි සිකුරාදා පූර්ව භාග 7:56ට ලානින් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල සහ හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යනු මැනවි. පැල සිටුවීම අප්‍රේල් මස 19 වන ඉරිදා පූර්ව භාග 11:38ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීම මැනවි. උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගී චිරජීවනයෙන් යුත් සුභ අලුත් අවුරුද්දක් වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාලය ප්‍රාර්ථනා කරනවා. තවත් පැය කිහිපයකින් උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද රටටත් ජනතාවටත් ආශිර්වාද පතා අද දවසේදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හිටපු විපක්ෂ නායකවරයා සහ හිටපු කතානායකවරයා සුභ පැතුම් එක් කර තිබෙනවා. චිරාගත සම්ප්‍රදායනුකූලව අලුත් අවුරුද්ද සමරනු ලබන්නේ ඥාති හිතමිත්‍රාදීන් සමග එක්වයි. කෙසේ නමුත් රට තුළ පවතින වත්මන් තත්ත්වය හමුවේ මෙවර අලුත් අවුරුද්ද පවුලේ සමාජිකයින් සමග පමණක් සීමා කිරීමට සිදුව තිබෙනවා. ජ්‍යොතිෂානුකූලව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුද්ද උදාවීම ලෙස සලකනු ලබනවා. ඒ අනුව මෙවර අලුත් අවුරුදු උදාව යෙදී තිබෙන්නේ අද දින අපරභාග 8:23ටයි. මෙලෙස උදාවන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති අගමැති හිටපු විපක්ෂ නායකවරයා හා හිටපු කතානායකවරයා මෙලෙස සුභාශිංසන එක්කලා.
දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍ය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසී සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරිමෙන්ම නිරෝගීමත් කාල පරිච්ඡේදයක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමග එළඹෙන අලුත් අවුරුද්ද සන්තෘෂ්ටියේත් සාමූහිකත්වයේත් අන්‍යෝන්‍ය සම්බන්ධතා වර්ධනයේත් සාමය ලෙස හැඳින්වේ. එසේ වුවද අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝගකාරකයක් අපේ මාතෘභූමියටද පිවිසීම නිසා මුතුන් මිත්තන්ගේ සමයේ පවා නොඇසූ තරමේ ආපදාවකට අපි දැන් මුහුණ පා සිටිමු. එහෙයින් සාමූහික උත්සව මෙවර පැවැත්විය නොහැකි වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය විශේෂඥයින් විසින් දැඩිව අවධාරණය කර ඇති බැවිනි. රටට සහ ජාතියට එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ස්වේච්ඡාවෙන් ඒකරාශී වන ජනතාවක් ලෙස මේ උත්සව සමයේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් රෝගකාරකයේ පැතිර යාම වැළැක්වීමට කැපවන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. මෙවර අලුත් අවුරුද්දට සුබපතන්නට සිදුව තිබෙන්නේ ඉතා තීරණාත්මක අනතුරක් අභිමුවේ හිඳිමින්. එබැවින් මේ අලුත් අවුරුද්ද ගත කරන්නට ඔබට සිතුව ඇත්තේද සෞඛ්‍යමය අවවාද හා නිර්දේශවලට යටත්වයි. ජාතියේ පැවැත්ම වෙනුවෙන් මහජන සුවසිතට අදාළව පැන වූ නීති රීති සහ වාරණ අලුත් අවුරුද්දු දින කිහිපයේදීද ක්‍රියාත්මක කරන බව ඔබට සිහිපත් කළ යුතුයි. මෙම සෞඛ්‍යමය වාරණ හා නිර්දේශ මැදේ උවද අලුත් අවුරුද්දේ අරුත නොනසා පවත්වාගත හැකි බව විශ්වාස කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ දැක්වෙන්නේ. මීට පෙර අලුත් අවුරුද්ද යනු නෑදෑ හිතමිතුරන් හමුවන කෙලි සිනාවන්ගෙන් පිරී ඉතිරෙන චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන අසිරිමත් දිනයකි. නමුත් මෙවර එය සමාජ දුරස්ථභාවයේ ඉඳුරාම රැකිය යුතු දිනයකි. වෙනත් අවුරුදුවල චාරිත්‍ර ඉටු කළේ කෙලෙසද ඊටත් වඩා වගකීම් සහගතව සමාජ දුරස්ථභාවය රකින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙදා අලුත් අවුරුද්ද එලෙසින් ගත කිරීමේ අරුත වන්නේ ඊළඟ අවුරුද්ද ඒකාන්විතව අසිරිමත්ව ඔබට අපට විඳිය හැකි බවයි. එහෙත් මේ කටුක සමය නිමා කිරීම උදෙසා දිවි දෙවෙනිකොට ඔබ අප වෙනුවෙන් වෙහෙසෙන සෞඛ්‍ය ආරක්ෂක මාධ්‍ය අත්‍යවශ්‍ය සේවාවන්හි සියලු දෙනාට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන අතර සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු පණිවිඩය ඔස්සේ පෙන්වා දෙන්නේ. මේ අතර හිටපු කතානායක කරු ජයසූරිය මහතාද අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංෂණ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මිනිසා පමණක් නොව සමස්ත ලෝවැසි ප්‍රාණීන්ද සියලු ජල මූලාශ්‍ර හා සියල්ලන්ටම හුස්ම පොද සපයන වායුගෝලයේද සොබා දහමේ කොටසක්ය. එය යථාර්ථය නිවැරදිව තේරුම් ගනිමින් අනෙකුත් සියලු කොටස් සමග සාධාරණ ගණතුනුවක යෙදීමේ වගකීම මනසින් උසස් මනුෂ්‍යා සතුය. මෙම තීරණාත්මක දින කිහිපයේ වගකිව යුතු පුරවැසියෙකු ලෙස සිය දරු පවුල සමග එක්ව වඩාත් සුරක්ෂිතව තම ගෘහයට පමණක් සීමා වී චාරිත්‍ර වාරිත්‍ර සිදු කරනා ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා සිය අලුත් අවුරුදු සුභපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ. කෙටි කාලයක් තුළ කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව වශයෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව කටයුතු කිරීමට වග බලා ගත යුතු බවත් යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේත්‍ර සිල්වා මහතා පවසනවා. නිරෝධායන කරගෙන යද්දී සමාජයේ තුළිනුත් යම් යම් පුද්ගලයන් ආසාදිතයන් බවට පත්වන බව අපි දැක්කා. ඒ අවස්ථාවේදී අපිට තිබ්බේ සැලසුම ඕන්නේ ඉන්න නිවසේම ඕන් ඒ ස්ථානෙම නිරෝධායන ලක් කරලා තියාගන්න. නමුත් එක දවසකින් අපිට පෙනී ගියා සමහර නිවෙස්වල තියෙන ප්‍රමාණය තුල ඉන්න සංඛ්‍යාවන් වැඩි හින්දා ඔවුන්ට නිරෝධායන කරන්න කිව්වත් එක්ක නිරෝධායන වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් නිරෝධායන වෙන්න තරම් පරිසරයක් ඒ නිවෙස් තුල නැහැ. ඒවා තමයි සන්නද්ධ සේනාධිපති නායකයා වශයෙන් අධිකරු ජනාධිපතිතුමා අපිට දැනුම් දුන්නා. එහෙමනම් ඔවුන්නේ සියලුම දෙනාව අරංගිල නිරෝධායන මධ්‍යස්ථානයකට යොදවන්න කියලා. අපි හරි තීරණ හරි වෙලාවට අරන් තිබෙනවා. ඒකයි අපේ වැදගත්කම, ඒකයි අපේ සාර්ථකත්වයේ මූලික ගුණාංග. ඔබගේ හමුදාවට කරන සහ රටට කරන යුතුයකමක් තිබෙනවා. වෛද්‍යවරුන් දෙන උපදෙස් වලට පිළිපදිමින් ශාරීරික සහ සමාජ දුරස්ථභාවයන් රැකගනිමින් කොවිඩ් ආසාදනයේ කුබවට පත් නොවි ජීවත් වීම තමයි ඔබගේ යුතුයකම වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලෙන් මේක ඉවර කරන්න. නමුත් ඔබ සියලු දෙනාම මේ ගැන බුද්ධිමත්ව හිතලා කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. වත්මන් රජයේ මැතිවරණ කොමිෂන් සභාවට විරුද්ධව කටයුතු කරමින් මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස 3කට වඩා අධික කාලයක්
අපේ රටේ පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කොට තබන්න බෑ. එනම් මාර්තු මාසේ දෙවෙනිදා පාර්ලිමේන්තුව විසුරුව හැඳු ලැබුවේ නම් ජුනි මාසේ දෙවෙනිදාට පෙර මැතිවරණය පවත්වා නව මන්ත්‍රීවරුන් පත්කොට ජුනි මාසේ දෙවෙනිදාට පෙර පාර්ලිමේන්තුව රැස්වී. නමුත් මෙම වසංගත තත්ත්වයේ වර්ධනය හමුයි මැතිවරණ කොමිසම නිරීක්ෂණය කරනවා ජුනි මාසේ දෙවෙනිදාට පෙර මැතිවරණ පැවැත්වීමට අතිශය දුෂ්කර තත්ත්වයක් නිර්මාණය වෙන බව. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථකථනයක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා යොමු විය යුතුයි කියන කරුණ මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත දන්වා සිටි. නමුත් පසුගියදා ඒ පිළිබඳ පිළිතුරක් ජනාධිපති වරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා සිටි. ඒ මැතිවරණ කොමිසම දන්වා සිටින ලේකණේ මැතිවරණ කොමිසම වෙත ලබා දෙන නියෝගය තමයි ඔබට මැතිවරණ සඳහා දිනයක් නියම කළ හැකි. එය මැතිවරණ කොමිසමට මැතිවරණ කල් දැමීමෙන් පසුව දින 14කට එහා පැත්තේ දිනයක් නම් කළ හැකි නම් ඔබට මැතිවරණ සඳහා නම් කළ හැකි කියන අදහස ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් මැතිවරණ කොමිසම විසින් දන්වා දෙයි. ඒ සති දෙක ඉක්මවා යන දිනයක් නම් ආසන්න වශයෙන් ගත්තොත් මැයි 10 ආසන්නයේ මැතිවරණ පැවැත්විය හැකි කියන නිර්දේශයක් තමයි අදහසක් තමයි ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා තිබෙන්නේ. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණ කොමිසමට එරෙහිව කටයුතු කරන්න පටන් ගන්න තිබෙන බව ඉතා පැහැදිලි. ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනයන්ගේ පැහැදිලි නිර්දේශකින් තොරව මැතිවරණ පැවැත්වීම සඳහා දරන ප්‍රයත්නය ආණ්ඩු විසින් අතර කළ යුතු තිබෙනවා. අපි හැම දෙනාගේ ප්‍රමුඛතම කාර්ය බවට පත්විය යුතු වන්නේ ජනතාව අතුරු අන්තරාකාරී තත්ත්වයකට පත් කරනවාද මුදවා ගන්නවාද කියන සාධකේ. එසේ නැතුව තමන්ගේ පටු සහසික බල වමනා වෙනුවෙන් දියත් කරන ප්‍රයත්නය මේ රටේ ජනතාව පරාජයට පත් කළ යුතු කියන ස්ථාවරයක් අපි සිටිනවා. පළමු කොටම සියත ටීවී නාලිකාවෙන් ප්‍රශ්නයක් යොමු කොට තිබෙනවා. කොරෝනා තත්ත්වය හමුවෙත් ඇතැම්ම දේශපාලනය කරන මැතිවරණ ප්‍රචාර කටයුතු කරනවා කියලා චෝදනා එල්ල වෙනවා. මැතිවරණ කොමිසමට නිවේදනයක් පවන්නේකුත් කරන්න සිදු වුණා. ඔව්, අපි විශ්වාස කරන්නේ මේ රටේ කවරෝ දේශපාලන ව්‍යාපාරයකට. රටේ ජනතාව මෙවැනි විශාල ව්‍යසනයකට පත් වෙමින් තිබෙන වෙලාවක තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනීම මොනතරම් හෙළා දැකිය යුතු කරුණක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ මේ රටේ ජනතාව තේරුම් ගනිමි. විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රකාශයෙන් පසු ඒ ප්‍රකාශයට එරෙහිව ආණ්ඩුව පැත්තෙන් ඉතාමත් ප්‍රහාරාත්මක ප්‍රකාශයක් එල්ල කරා. ඔව්, අපි බඩු බෙදනවා, උඹ මොනවද කියන්නේ කියන තරමේ සැහැසි ප්‍රකාශයක්. එයින් පෙන්නුම් කරන්නේ කලින් සඳහන් කළ පරිදි ඔවුන්ට ප්‍රමුඛ වී තිබෙන ඔවුන්ගේ බල න්‍යාය පත්‍රය බවයි. මෙරට කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමට ගනු ලබන සාම්පල කඩිනමින් පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන විශ්වවිද්‍යාල හතරක් තුළ සෞඛ්‍ය ආරක්ෂිතව අවශ්‍ය පහසුකම් සලසා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හැමදෙනාම කියන්නේ ආසාදිතයන් වාවා අනුරාගති. ඒ අනුව මේ වන විට රියල් ටයිම් PCR කියන පරීක්ෂණය සඳහා දැන් මේ යන්ත්‍ර තුනක් දයාවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් ඒ විශ්වවිද්‍යාලය තුළම මේ රෝගීන් සැකකටයුතු අයගේ සාම්පල් පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නවා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර තුනක් මේ වන විට ඒ පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර දෙකක් මේ වන විට පරීක්ෂණය සඳහා යොදා ගන්නවා. යාපනය විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර එකක් පරීක්ෂණය සඳහා යොදා ගන්නවා. කියන්නේ විශ්වවිද්‍යාලය තුළම යන්ත්‍ර සහ ආරක්ෂිත කැබිනට් සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් දෙනු ලබන සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුත්ත විශ්වවිද්‍යාලය විසින් කරනවා. විශ්වවිද්‍යාල හතරක් ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය අපි ආරම්භ කරන්න යන්නේ අදියර තුනකින්. පළවෙනි අදියර මැයි මාසේ 4 වෙනිදා අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා, 11 වෙනිදා සියලුම අවසන් වසර සිසුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු සඳහා කැඳවන්න, 18 වෙනිදා අනිකුත් සියලුම සිසු දරුවන් සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී පවත්වන අධ්‍යන කටයුතු වලින් විශාල ප්‍රමාණයක් ඉවත් කරගෙන ඔවුන්ගේ ගෙදර හිටපු ඒ කාල සීමාව තුළ අධ්‍යනය හදාරන ලද වැඩ කටයුතු ඉතා හොඳින් සැලකිල්ලට භාජනය කරලා ඊළඟ වාරය හැකි පමණ අඩු කර ඉතා ඉක්මනින් විභාග කටයුතු වලට දරුවන් යොමු කරා. රටේ පවතින තත්ත්වය හමුවේ මෙවර අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ජාති බෙහෙදයකින් තොරව තම නිවෙස්වල සිට සිදු කළ යුතු බව රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේ පවසනවා. කාල ගුණේ කාල සත අවබෝධ කරගන්න තම තමන්ගේ නිවෙස්වලට සිට ආගමික චාරිත්‍ර වාර්ෂ සිදු කරන්න පෙර අවුරුද්දේ මේ අවුරුද්දේ ඒ විදිහේ සත්වයට අපට අවස්ථාව සසුගා පෙන්නේ රෝගාබාධයන්ගෙන් මේ අවස්ථාවේදී ලංකාව පීසිත බව පෙන්නවා. ඒ නිසයි සබ්බිසිමත් කල්පනාකාරීව
දවස ගත කිරීමට දවස් ගත කිරීමට හැමදාම හිතා ගත යුතුයි. ජාතියෙන් වශයෙන් සිංහල දෙමළ මේ ජාතියෙන් සමගින් සාමෙන් සමාධානෙන් ඉවසීමෙන් සැලසීමෙන් කාලේ ගත කරමින් ඒ අවුරුදු සාරිතයන් ඉස කිරීමට සැවදෙලාම දන්නම හැමදාටම පෙරුවන් සරණයි. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. රැඳී සිටින්න අපගේ අවුරුදු විකාශයත් සමගින් අප යළිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති සුබදාස. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.